ඔබා දත් පැතිකට වැස්තාාන සමක ඒත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල උද්ගෝෂණ විරෝධ තාතිබුණා මේයේ කැපී පරන අලුද්දේ තමයි මිට නායකත්වය දෙන්නේ මේක ඉරි පෙළෙ ඉන්න තරුණ දරුවෝ මේ අය ෘතියවේදීන් ලෙස කටයුතු කරන තමන්ගේ රැකයාවල ඉහලට යන ඉහලට ගිය පිරිස අතරනුයි මේ විරෝධතාවලට උද්ගෝෂණවලට නායකත්වය දෙන බව ඉසරහට ඇවිල් ඉන්න බව අපිට පේනි මේක වැනඳට වඩා වෙනස්ථාත්වයක්. පෞග දවස ප්‍රවෘති නිවැදනැක් නිකුත් කලා ශ්‍රී ලංකා වි්‍යාපිවර්ධන සංගමය. විද්‍යාපිවර්ධන සංගමය තමන්ගේ ප්‍රෞෘත්ති නිවැදනය තුළකිව්වේ සාමකාමී උද්ඝෝෂණය කිරීමේ ජනතාවට තියෙන අයිතියට ගරු කරන්න කියලා. ලංකා ්‍යා ර්ත සංග ලංකාවේ විද්‍යාක්ෂයන් නියෝජනය කරන ප්‍රමුඛ සංවිධානය විද්‍යාක්තිීන් හයදහසකට වැඩි පිරිසක් එක්ව නියෝජනය කරන අතනයි ශ්‍රී ලංකා විද්‍යා ුවර්තන සංගභය. මේක සවිශේෂී මොකද සියලු විද්‍යාක්තිින් එක්වෙල කියනෝ මේ අවස්ථාවේ උද්ගෝෂණයට තියන අයිතිය සුරකින්නටය කියලා. නිමආදි පැතිකට රහන්ට ආාධන කලා ශ්‍රීලක අවි්‍යාපිවර්න සගමය මහා සභාපති මහචාරය මනුජ ක්‍රේෂාන්ත වරසිගනට සුබදස්‍රක් මහච වරසිහ සබෝධදයසනකසෝක. මහච වේසිංහ දැන් ඔබේ ආයතනය සාමාන්‍යෙන් මේ වගේ කාරණාවලට ප්‍රෝෘ්ති නිවේදන නිකුත් කරන හෙමනැත් තම් මාධ්‍ය නිවේදන නිකුත් කරන ආයතනයක් නෙමෙයි වඩා විද්වත්. විද්‍යාත්මක කරුණුවලට අදාළව තමයි ඔොබේ මූලික අවධානය තියෙන් ඇයි හිතුවේ මේ වෙලාව ප්‍රකාශයක් කරන්න නෑ මංහිතන්නේ එක අහම්බයක් නෙවෙයි ශ ලක ද්‍යාපිවර්ධන සංගමය කියන්න මේ රටේ ප්‍රතිකඩක්. සහ ශෂනක වි්‍යාපිවර්ධන සංගමය නියෝජනය කරන්නේ මේ පොළවෙඉන්න මිනිස්සු. සහ මේ රටේ විවිධ ශේෂ්‍රවලට අදාළ ද්‍ය ට සම්බන්ධ ප්‍රමුඛ කටයුත්තු කරන පුද්ගලවුන්. ඉතින් ඒ අහම්භයක් නවේකිවමං ඒකයි රට ආර්ථික විදිහට ලොකු ගැටලුවකට මූුණ පාර්ගු වෙලාවක, සමාජ අරබුද්ධයක් නිර්මාණය කරපු වෙලාවක සහ ඒතුළින් දැන් යම් කිසි විදිහයටට දේශපාලන අස්ථාවරභාවයක් ඇති වෙලා තියෙන වෙලාවක අපිහිතනවාසාපි හිතුවා ශ්‍රී ලංඟ විද්‍යාපි වර්ධන සංගම දියට අපේ පැහැදිලි වගකයමක් තිබෙනවා කියලා. වෘර්තිය එළඹූමකට මේ ගැටලුව ගෙනයන්න. එහෙම නැතුව මේ ගැටලුවෙන් එලියට ඒමට අවස්ථාවක් නෑ කියනකයි අපි හිතුවේ. ඒ නිසා ඇත්තටම අපි ඇත්තනම විවෘත ලිපියක් තමයි ජනාධපතිතුමාට යොමු කරේ එ ලිපිය අපි මාධ්‍යයට මුදහරිය. ඒයි අපි කරේ. මචර් වේසිංහ දැන් ඔබ කියන්නේ ඔබේ ලිපිය තුළ, මේ මුොහොතේ අපි කල්පනා කරන්නට ඕන ලංකාවේ ආර්ථිකය විවිධාංගී කරණයට ලක් කරන්නටය කියලා. ඇයි මේ වගේ එළඹුමක් යෝජනා කරන්න. ඇත්තටම දැන් ලංකාවේ ආර්ථිකය අපි හිත නිදාසින් පසුව කිය එක්දා සමික හතලි සටින් පස දැන් ඔචර කල් ගතලා තියවාකි. මේකට පසු බිමක් තියෙනවා දැන් අවුරුදු අපි හැත්ත ගානක් ගිහිල්ලත් අද අපි කියනව නං මෙන්න මේ කරුණු එක දෙක හෝ තුන නිසා අපේ ආර්ථිකය මෙච්චර පසු බෑමකට ආවා මෙච්චර අමාරෝකට ආවා මෙච්චර ගැටලුවකට ආවා කියලා මගතන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒන් කියන්නේ අපේ ආර්ථික කළමනා කරණ නිසා හැසිරීමේ සැලකිය යුතු අසාර්ථකත්වයක් අසාර්ථක භාවයක් පෙන්නලා තියෙනව පසු ගිය කාලේ තුළ ට විදේතු තියෙන්න්න පුළුවන් අපි සාකච්ඡා කරමු හැබැයි ඒ තුලා අපට පේන්නේ අපි තවමත් යැපෙන්නේ ඉතාම සුළු ශේෂත්‍ර ප්‍රමාණයක් එලක්ක කරගන ඒ මත තමයි විදේශයෙන්ම අපි කියන විදේ විනිමය මත ජැපීම තියෙන්නේ එක අසාර්ථක බව මේ ඉතා පැහැදිල පෙන්ිලා තියෙනවා එකට වෙනවෙන හේතුත් තියෙනවා හැබැයි ඒ නිසා තමයි අපිතා පැදිේම සු ලංකා විද්‍යපි වර්ධන සංගමය විදිහයට ප්‍රකාශ කරන්න කැමති මෙවැනි සුළු ශේෂ්‍ර සංඛ්‍යාවක් මතම රදා පවිතින ආර්ථික මොඩලයක් මේ අසාර්ථකත්වයට සැල්ලක යුතු දාායකත්වයක් දී තියනව ඒ නිසාමයි විධාකරණයක් වෙන්නෝඕනේ අපේ ආර්ථික රටා වාර්ික මොඩල් එක මීට වැඩිය බිහි දෙලා යා යුතුයි කියලා. අපි මේ රටේ ආර්ථික මොඩ්ලය පාලන විූහය දෙහා බැලුවහම මේවට සම්බන්ධ කර ගන්න තරම විද්වත් උගත් කණ්ඩායමක් ලංකාවෙ ඉන්නවා. තැන් ඔබ කියන මේ කාරණය ඇතුළ බැලූහම මේ ලිපිය තුළ බැලූහම අපිට එකවරම හිතන දෙයක් තමයි. ඒ මත විද්වත් මත සහ විද්‍යාඥයින්ගේ දැක්ම අපේ රටේ ප්‍රතිපත්ති රාමුව ඇතුළේ. නිසි පරිදි නිරූපණය වෙන් නෑ කියන එකද මේ මතුවෙන්. ඔ මට පොඩි වෙලාවක් දෙන්න එතෙන්ට එලෙඹමට එන්න. අපි හිතුවත් පහුග අපි කියමු දැන් අපි නිදශසලලා අුරුදු හැත්ත ානක් කියල නැි කියන්නේ ඒ කාලය තුළ අපේ පරිපාලන විවවහ ආර්ථික කල්මනා කරණය වැඩගර කොහොමද යම් කාලයක් නිදහසයෙන් පස්සේ මංහිතන් නිදහස වනාට පස්සේ අපි කියවලා තියෙන විදිහට යම් කිසි අර උදයෝගයකින් ර්ථික ගොඩනැකීම සඳහ වන දර්ශල් තිබුණා නමුත් පහුගේ කාලයක් තිස බැලුවත් දර්ශක කීපයක් තිස බැලුවත් මොකදඋුණ ි නම්මට කියනවා අපි විද්‍යත් කමුටු පත් කරනවා. විද්වතුන්ගේෙන් නිර්දේශ ලබාගන්නවා. හැබැයි අපි දිගින් දිකටම දැක්කමමුකද අපිත් එෙකට සම්බන්ධවෙලා තියෙන පසුගගේ දසක දෙකට ආසන්න කාලයක තුළ කමිටුහත්දනවා නිර්දේශ දෙනවා. නමුත් අවසානයේදී නිර්දේශවලින් ප්‍රතිපත්තිසාහ අනිකු තීන්දු තීරණ ගන්න කවුද. එතන්ට අපි එෙන්නෝ නදැම් නිර්දේශ සිය ගණනක් පෞගගේ කාලෙ වෙන්න ඇති. කමිටු ලංකාවේ දහස් ගණනක් එ ඇති. පොත් ගනන් හැදෙන් නැති. නමුත් අපි අද ඇවිල් ලතියෙන්නේ අන්තිමට අපට තෙල් නැවකට සල්ලි ගෙවාගන්න බැරිත්තරං ආර්ථික අවපාතිකට කොහොමද මේක වෙන්නේ. ඒ ැන කොතන හැ වැරදි ලතිනවා. එක නිර්දේශ ඒ විද්දියට ක්‍රියාත්මක ව නාදක ඇත්තා නිර්දේශ පෙන්නමින් වෙන දෙවල් ක්‍රියාත්මකරද. ඔය ගැටලුව තමයි ශ්‍රාක වි්‍යපවට සංගම විදියට අපි පහුගේ දින කීපයේම සාකච්ඡා කරේ අපි දකින විදියට අි මේ එලඹුම සහමේගෙන වැඩිවිුතුර කතා කරනකොට පරිපාල වි්‍යවයක්කිඉන්න පරිපාලන නිර්ධාරීන්න. දේශපාලන අධිකාරයක් තියන නමුත් අපි දැක්හෙ දිගින් දිගටම නිර්දේශ කෙසේ වෙතත් අවසානයේදී තීරණ ගැනීමේ දී නිර්දේශ මතද තීරණ ගන්නේ එම නැත්ත නිර්දේශවලින් කොටස් කදාගෙන යම්යම් අවශ්‍යතා සඳහාද තීරණ ගන්නේ එතකොට තීරණ ගන්න ඒ මට්ටමේ ඒ තීරණ ගන්න මේ වේදිකාවේ අ නිර්දේශය ඉදිරිපත් කරන ඒ පිළිබඳ ප්‍රමාණක දැනුමක් තියෙන ඒ ඉදිට ගෙනියන්න පුළුවන්ගේ කොච්චර නියෝජන වෙනවද. නැති නම් උදෙක්ම පරිපාලන මේ තීරණ හෝ දේශපාලන තීරණද ගන්නේ මම හිතන්න අපේ මොඩල් එකේ අප ගාක්ම දකිනකත් තමයි අපට විශේෂය නිර්දේශ දුන්නා දිරිපත් වෙන එකක් එක හැමදාම කියනම්. නිර්දේශ ඔබතුමන්ලාගේ හැබේ අවසා දීරණ කරන්න අපි. එකෝ දේශපාල අධිකාරී හාකට සබන්ධ වෙච්ච අපි ගැන නිලධාරී කණ්ඩයිම නිධාරණයට ට පස් කන වනයි කිසිසේත්ම මං කියන්නේ නිලධාරී ඉතා හොඳ පරිපාලන නිධාණන්න බලන් නමුත් නිර්දේශය නියම අන්තර්ගතය සහ ඒක ක්‍රියාදාමේ තේරුම් ගඩ අශ්‍ය තාක්ෂණක දැනුම එය සතු නො වෙන්නට බොහෝ විට ලංකා වගේ රට හිට තියෙනවා සාදේශපාලනව අධිකාරයත්ව තේයය අපි දන්නවා. ම වැඩිදුර කියන්න නෑ. ඒ නිසාර නිර්දේශ ඇත්ත ක්‍රියාකාරවලට පෙරලෙනකොට උඟක් වෙලාට වෙන්නේ එහෙම මෙහෙ තෝරාගත් නිර්දේශ ඒවත් විවිධ න්‍යායපත්‍ර අනෝද්‍රියාත්මකරනවා මිසක් හරිද හරි ආකාරව ක්‍රියාත්මක කරලා නෑ ඒක මංහිතන්නේ මේ මොඩ්ල එක හැ ඒ මොඩ්ල එක සාර්ථක වෙලා තියෙන ව කියන කිත්තා පැහදිලිව කියර මාචර් වරසික දැන් ඔබ මතු කරන කාරණය වැදගත් මොකද අපිට පුළුවන් ඇඟ බේරගන්න කමිටු දාන් අපිට පුළුවන් ගැලවිද්‍යාවට කමිටු දාන් මේ අපි දකිනවා නැවත නැවත රටේ සම්පත් පරිහරණය සම්බන්ධෙන් විද්‍යාත්මක කමිටු තාක්ෂණක කමිටු කියලා කියමින් මේවට ලස්සර නන්දාලා මේ කමිටු ඇතිකන්න මේකදී තෙරපුමක් දෙන්න ෑ මේක තමයි යායුතු මග කියන එක පිළිබඳ තෙරපුමක් දෙන්න අවස්ථාව නැද්ද මේ තාක්ෂණක කමිටු නියෝජනය කරන විද්වතුන්ට මේකට අවස්ථාව ලැබෙන් නැද්ද විෘත කතා කරන්න ඕ අසෝක දැන් බොහෝ විට අපි දකිනවා මේ රහසක් නවී ම මේ කියන්නේ බොහ දෙන කතා නොකරන කාරණ ීන්දු තීරණ ගන්න මට්ට මේ රැස්වීම්වල කී දෙෙනෙක්ට අවස්ථාව ලැබෙනවද තමන්ගේ මත ඉදිරිපත් කරන්න බොහෝ විට අ යවන කොලෙන් එහාට අවස්ථාවක් ලැබෙන්න්නේ නෑ සමහරවෙලාට යම් මේ කමිටුවක සාමාජයකය ප්‍රධානියෙක් ඒ කියන රැස්වීමට එනවා හැබැයි බොහෝ විට ඒ රැස්වීමේ දී අ කොලේ ඉදිරිපත් කරනවා මිසාක් ඒ පිළිබඳව දැඩීව ඉඳගන ඒ මතේ ඉදිරිපත් කරේ මතය වෙනීම වැඩකිරීමේ හැකියාව බොහෝ විට අඩුයි. හැබ එ ඒ ඒට සම්පූර්ණ නිදහසර කරනත් දෙන්න ඔය කමිටුව ලින්නට හේතු කීපයක් තියෙනවා විවෘතව කතා කරනවනම්. බොහෝ විට නිලධාරීන් මට්ටමය එනකොට අය දේශපාලන අධිකාරය මතමැපෙන වකිල මම කියන්න නමුත් තියෙන බල. ්‍රමවේදයක් තියෙනවන ඒ ල ක්‍රමවේදයඇ තුල දේශපාලන අධකාරයඉන්නවා ඊට පස ඉහළම මටමේ රාජ නිලධාරෙන් ඉන්නවා. එතනි පහ මට්ටමක තමයි තාක්ෂණක නිලධාරයෙන් ඉන්න එක අපි පිගන්න ඕනෑ. දෙවනිකාරණය තමයි අ රජයේ ඉහළම මට්ටම නිලධාරින්ටත් කොච්චර නිදහසක් තියෙනවාද දේශපාලන අධකාරරියත් එක්ක ගණු දෙනු කරනකොට. ඒ අයට තේරුනක් මේ නිරුද්දේශ මේ විදිහටම යන්න ඕන කියලා. පාල අධිකාරරි ගන්න තීන් දුවට එරෙව යන්න එතකොට අකමැත්තින් වනත් කියන්න විට කරන තියෙනවා තමන්ගේ තනතුර පුටුව සම්බන්ධයෙන් බරපත්තල අරබුදවලට යන ස්ථානවලදී බොහෝ ය කතා කරන්න ඒක පැත් දෙවැනි කාරණය අප ඇතැම්වි බොහෝ විට අපි දකින්නේ අවසාන එතැටෙන්ට තාක්ෂණක නිරිධරෙන් කවුද ඒ බොහෝ විට කාඩවත් අපස්ස කරන්න නෙමෙයි බොහෝ විට කවුරහරි සමීපය තමයි එතැන්ටෙන් ම නැතුව නියම ප්‍රාණමාණික දැනුමක් තියෙන පුද්ගොලයෝ මදද ඒ අවස්ථාවට සහභාග වෙන්නේ උදාහනක් වෙද උපදේශකව රෝදියටවත්. ඒ කරුණු තුළ අපට පේන්නේ මං ඊසල කිව කරනුමයි හරිදේ හරියට කරෙනවාද කියන එක. මාචර් වරසිංහ අතුකරන මේ කාරණ එක්ක අලුත් සංවාදයක් මතු වෙනවා. මේක ඇත්ත වශයෙන්ම එවැනි සංවාධයක් මතු කර ගත යතු මහොතක් මොකද ජනතාව එලියට බැහැල කියනවා වෙනස් කරන්න වෙනස්වෙන්න අලුතෙන් පටන් ගන්න කියලා. මේකට ඇත්තවශයෙන්ම සාධනය ලෙස මේ හඬට කන්් දෙන්නට අපේ විදවත් සංවිධාන ඉදිරිපත්වීමම අලුතෙන් හිතන්න පෙළඹීමම වැදකත් කාරණයක් මාචර් වරිසිකව අර කමිටුවල්ට එන අය ඒ අයටත් ලැදිියාව තියන්න පුුව. මෙන්න මේ කරුණු අපි තවටිකක් විග්‍රහ කරගන්න ඕන මොකද ලැදියාවන් අතර ගැටුම් තියෙන අයම මේ වගේ දේවල් මේ වගේ කමිටුවල්ට පත්කර ගැනීම තුළම තියෙනවනේද දේශපල උපාය උපක්‍රම. අපඒ ගැන කතා කරමු මේ ග්‍රහමෙන් පස. පැතිකඩ නිදහස්ව ඇහැරන්න අදහස්. ත් පැතිකට වවැසරන් සමග අද අපේ ආරාධත්‍යය ශ්‍රලක විද්‍යාපිවර්තන සංගම මහසපති මහාචර මනච වරසිංහ මාචර වීරසිංහ විරාමයට ඉසැල්ලා පැහැදිලි කලා තැන් විද්‍යාඥයින් විද්වතුන් මේ අයව රබර්සිීල්ල එකක් හැටියෙට යම් කරුණු අනුමත කර ගන්න කමිටුවලට ගන්නනවා.වෙයි අන්තිමට සක්‍රීව ඔවුන්ගේ මතය නැත්ත ඕවුන්ගේ ඔපීනියන් එක නෙවෙයි වර වෙන්නේ මේ රැස්වී ඇතුළේ අර පිරිසවත් මේකට මේ ගොඩට මේ ලයිස්තුවට ඇතුල් කර ගනීම තමයි ඇතැම් විට වීම ප්‍රවණතාවේ තියෙන්න කියලා. මාචර් විරසිහ දැන් මෙතනදී අපි බලන්න ඕනනේ තැන් මේ වගේ කටයුතු වලදී ඔබ කිව්වා සමහරවෙලාට මේට ගෙන්න්නන්නෙම තෝරගත්තායි කියලා මේක කොහොමල්ල ගැලවින් ඇත ගැලවෙන් අපි බල නන්නන් වෙන්රට වල කරන්නේ කොමද කියලා විශේෂයම ජාතික වශයෙන් වැදගත්වන තීන්දු තීරණ ගන්න අවස්ථාවකදී මේක පුද්ගලයක් කෝ දෙන්නෙක් මත රදා පවතින්නට බෑ එක දෙවැනි කාරණය ඒ එන අය කොච්චර විනිවිධභාවකින් යුතුව ඇත්තටම සාක්ෂි සහිතව පදනම්ව ඒ තීන්දු තිීරණොට එනවද කියලා කියන්න නේ සහ එකෙක් කෙනගේ තියෙන්න පුළුවන් එක එක සම්බන්ධතා. ඒ සම්බන්ධද එලි කරවන්න ඕන ඒලි කරවන්න ඕන කියන එක මේ මංකයන්න්නේ මේ විද් දුන්ට විතරන්න වෙයි. ඉහළම මට්ටම තීදු තිරණ ගන්න නිලධාරනුවත් දේශපාලන හැමෝට කියන්න පුළුවන් වෙන්න ඕන අපි කියන්න කොම්ික්්ඉන්්‍රස් ඩෙකලර්ේන් කියලා ඉගසි භාෂාවෙන් ලබැදයන් අත පිළි ගැටුම් හෙළිරන්න ඕ ඇන්න තමන්ට තියෙන සම්බන්ධතා මේ ක්ශෂත්‍රය සම්බන්ධයෙන් මොනව හරි තියෙන වනා ඒක පොදු මහජනතාවට දැන ගැනීමේ හා දැකගැනීමේ හැකියාව තියෙනස්ථානක ප්‍රසිදකලළයුතුයි. අප දැන් තියෙනවා ඉටනට් එක වෙබ්බ එක මෙන්න කමිටුවේ ඉන්නයගේ ලබදියාවන් මේවා කියලා කිව්වොත් එතකොට ඒ තීන්දු තීරණ ගන්න තැනදී ඒ අයගේ ඒ කියන දේවල් කරන දේවල් ිබඳව යම් තක් සේරුවෝගින් තමයි එම වැඩිරගන්න පුළුවේ කියන කවවර කියවනක් එතුමාක් ඉතාම හොද ප්‍රාමාණික දමත් තින කෙන කියෙන ලැබේ ඇතුමාගේ තියන්න පුලුවන් පෞද්ගලක අන්ශයට ඒ සම්බන්ධයෙන් කුම්පෙන්ිය ඒමනත්තං එතන එත් කන්සල්ටන්ගෙන කියන්න වෙන්න පුළුවන් ඒමනත්ත රජන නිලධරයෙක් කියන්න පුලුවන් යාර ඉතාම කිට්ු තවතනක සම්බන්ධය තියෙන ද ඒක හෙලි නොකරන ඔය වැඩේ වෙන්නේ එතකොට පස්සේ පසු කාලීන්න වැැගිල්ල දික්කෙනවා අන්න අරක වුණා මේකුණා මේකුණ කියලා මුත් එහෙම නොවන්න නම් පැහැදිලිවම අඩුගානය ඒවගේ ඉන්න අය මා සහක පරක්වත් තමන්ගේ කම්පික්ට විින්ට්‍රස් නත ලබ්බදයන් පිළිත් පිළිගටම් පි විස්තරයක් සාමාන්‍ය ජනතාවට මාධ්‍යයට ට ගති තැන්වල ප්‍රසිද්ධිය පත්තුළියතු එක රජයේ මේ මේ වෙබ්බ එක කරන්න පුළුව. එතකොට ගැටලුව අඩුයි. එතකොට කාටවත් ඇවිල්ලා ඇඟබේරගෙන යන්න බෑ එතකොට වග වීම කියන එක ඇැහැදිලිව යාන්ත්‍රනය ඇතුලි ස්ථාපිතයනවා දැන් අපි ලංකාව ලොකුම ගැටුව තීන්දු තීරණගන්නයටත් වගවීමක් නෑ. නිර්දේශ කරණයට අ වගවීමක් නෑ අවුරදු පහෙන් පාට පත්වන දේශපාන අධිකාරයට කිසිම වගවීම නෑ ඒ වගවීම නැතිකම තුළ අපි කොච්චර අසාර්ථක වෙලාද කියන එක බලාගන්න පාරට බහින්න ඕනේද. ඒක ඇත්ත. අද පාර්ට බැස්සාම අපි කොච්චර අසාර්ථක වෙලා තියෙනවාද ඒක තුළ, අපේ තරුණ පරපුර කොච්චර කලකිරීමට පත්වෙලා තියෙනවාද කියන එක ඔවුන් හඬ නගා කියනෝ. මේක මාචර විරසිහ කිව්ව වගේම අලුතෙන් හිතන් මොහොත ඇවිල්ලා තියනෝ. නමුත්තෙන් අපි බැලුහම මාංචර විරසිංහ මේක ඇතුළේ අප කොච්චර කිව අපි දැක්කනේ පහුගගේ කාලේ විවිධ කමිටු දැම්ම. පුෘෂිකරව ශේත්‍රයේයට අආදාලෝ වෙන්න පුළුවන්. ර ගැටලු සබන්ධයෙන් වන්න පුළුවන් නැව ගිනි ැනීමම්බඳධ විධ දේවල් වලට කමිටු දැම්ම. සමහර වෙලාවට කමිටුවක් දාලා ඒ කමිටුව දවස් දෙකෙන් අස්වෙනු සෞකෂේත්‍රය ඇතැ කමිටු අපිට මතකයි තුන් හතර පාරආස්වනවා. අවසානයේ මේ කමිටුව මේ ඉහල පෙළේ කමිටුවට අවසානය එන්නේ ඒඒ ූලි සුසකන්තියන බැලූ බැල්මට හුත් මූලික උපාදි තියෙනවා මූලික සුසකටි යෙනවා හැබැයි ඒක නිර්දේශ ඉදිරිපත් කරන්න උපදේශාත්මක සේවයක් දෙන්න ඒ මට්ට මේ කෙනෙක් නෙමයි එන්නේ කමිටුවේ අවසානය ඉතුරුවෙන්න ඒවා ගියයි කාරණය මේකයි ද මේ ගැටලුව හමුවේ අස්වෙලා යනවද නැත්තන් කතා කල් අස්ශ්‍රල යනවත් පො නිහඩ මාස ගියෝත් අපට තේරුම් ගන්න බ මේක අපි කොහොමද යම් ප්‍රවේශයක් ගන්න මොකද මේ නිහඩවීමම විද්වතුන් ඇතැම් විට අපිට පේනෝ බරපතල අභියෝගයක් බව. පැදිලියම. ඒකට හේතු කීපයක් තියෙනවාන. අපේ පාසලඉන්ඳං ඉදිරියට ගෙනල්ලා අපේ විශ්වවිද්‍යාලය උල වුණත් ඊට පස්සේ අපේ පරිපාලන සේවස අනිත්සේවාවල අපි හදලා තියෙන ක්‍රමවේද තියෙනවනි. ඒ ක්‍රමවේදවල, ඉසල කිවව වගේ කතා කරනට වඩා නිශ්ශද්ධව සිටීම තමන්ගේ සරීර සෞඛයට හොඳයි කියන මතය දීලතියනෝ දැන් එහෙම නොවෙනයට එන ප්‍රශ්න අනිත්තාය දකින. එටවස්ේ ඉහලා නිලධාරිී කතා කරලා ගැටලුුවක් වුණොත් ඉට පස ට පස්සෙන් නිලධාරිීදන ය කතාවරන්න මපියන්න අපි එහම කතා කරන්නතු ඇඟ බේරගනින්නවා. ඔය ඔය කියන චරියාරක්ටාව ඇඟට දීලතියනිරටේ ඒ නිසා තමයි ඔය ගැටල් හුඟක් එන්න ගැන සම්පූර්ණ වැරදි තීරණ ගන්න තැන්වලනත් සද්දනැතු ඇවිල්ල මේසින් එලියට බැහල එලියනක ැබෙන අන ගත් තියට එන්නේ එක ඒක වෙනස් කරන්න නං මං එක යෝජනාවක් කරන්න කැමද එකක් තමයි තීරණ ගැනීමේදී ක් වෙනස් අදහක් දැන් අපී තනවා කැබිණට අමැතිවරයකින්වා ලේකම්වරයකින්නවා අවසානයේද තීරණය පැහැන් පාරෙන් එතන ඒ තනි පුද්ගලෙක්ට තීරණය ගන්න බැරි කමිටු ක්‍රම. ඉතාම හොඳ රටවල වගේ කම යෝජනාව ලදන ලංකාව යෝජන වනාට කේන්නේ. ැ කැබිණට ඇමතවරෝකට තනි තීරණයක් ගන්න බැරි විදිට කමිටු ක්‍රමයක් තියෙනවා නං. ඒ කමිටුවක නිර්දේශය නැතුව ගන්න බැරිඇමැත්තුමාට එමනැත්නම් නිලධාරීන් ගත්තෝ. අමමාතන්ස ලේකම්වරේකුට ැමක්ර ඇතිවරට බැරි වෙන ාව කමිටුවක් තියෙනනවා.ඒ කමිටිුවේ නිර්දශයේ විදිහට තියන් න ඒ එකට ඉන්න ස්වාදීනයි ඒකන ඇමතිවරයා යටතේ වැඩරනය නෝනයි. ඒවගේ අවස්ථාවක් ආවත් වෙන රටවල අපි දැකලා තියෙනවාඉතා හොඳ තීදු තිීරණය නවා. එත කොට පල්ලහෑයට තියෙන ආරක්ෂාව. එතකොට ඉදිරියටයි දැන් අපි මේ මොහොතේ දකිනවා අලුත් සංවාධයන් ගොඩනගෙනවා. මේමගේ ආපුක්‍රමය බිඳිලා අලුත්තලයක් ගොන්නගෙන ස්වරූපය තියෙනවා මේක හරිම වැදගත් මේ කලාතුරකින් වැන්නේ මේ ඒවගේ මොහොතක් ඒ නිසයි අපි මේ පිළිබඳව ගැඹුරින් සාගච්ඡා කළ යුත්තේ මේ පිළිබඳව අලුතැක් සිතය යුත්තේ මාචාරයතුබන දැන් පහුගිය කාලේ අපි දකිනවනේ විද්වතුන් කියන්න යෙදුමම හාසෙට්ලක් වෙන. පැදිලියම කැන්න මේ. විද්වතුන් වියතුන් මේ අය ඒවා සම්බන්ධයෙන් ලංකාව සම්ප්‍රදායකව තිවිච්ච ගෞරව නැති වෙනවා මේක කොහොමද අපි යතාවත් කරගන්න මේවෙ මේක කොහොමදි හදාගන්න ඇත්තර මේකට හේතුව ඉතා විවෘත කියන්න ඕොනේ අසුකගේ සම්බන්ධයෙන් අපි දැක්ම මේකයි. විදවතුන් කියන කොටස විද්වතුන් වෙන්නේ තමන්ගේ නමේ අගට තිබෙන උපාදි මතම නොවෙයි. උපාදි සහ නමේ මුලට සහ ගට දෙෙන උපාදි මත අපි විද්වතුන් තීරණය කරන්නේ යවත් ගටළුවන් එක. දෙවනි එක අර කාගහරි පිටිපස්සෙන් ගිහිල්ලා ඊට පස්සේ විදවතෙක් විදිරි ඉදිරටනය එක දෙවැනි කාරණය. නමුත් විද්වත් ආහිතනය ලංකාේ තියෙනවා. ප්‍රාමාණික විදියට මේ ශේෂත්‍රය ගැන දන්න අය ඉන්න තැන් තියෙනවා. ඒ අයට අවස්ථාව දෙන්න ඕන කවුද යෝජනා කරන්න කියලා. එහෙම නැතුව අපි එකතු වෙලා අපි විද්ධතුන් අපි වියතුන් කියලා ඉන්නවනං. බොහෝ විට එතකට එක තනි තනි පුද්ගලය විදිට එමතු වෙන්න. ඒ එක මිසල්ල කිවේ තනි පුද්ගොලයෝ උපදේශකය උනහම ගැටලු වැඩි. නමුත් ආයත්තන විදිහයට එත ඒ ආයතන ඉන්නව විධ පුද්ගලයෝ. එත්තනින් එන සාමූක තිගරණයක් දැක්මක් ඉදිරියට යනවනම් ඔය කියන හැල්ලුව වෙන්නේෙ නෑ. දැන් වෙන්නේ තනි තනි පුද්ගලයෝ එළියට ඇවිල්ලා. ද ශේත්‍රවට සම්බන්ධයෙන් උදපදෙ දෙනක සමල්ල වෛද ශේත්‍රය කනෙ ඊට සම්පූර්ම සම්බන්ධනතියකගේ වතක විදර ඉදිරිපත්වන අවස්සන අපි දක්යික. එක නවත්තන්න නම් පුළුවන් දැන්වත් අපි තියරණය කරගන්න ඕන විදවතුන් ඉන්න ආයතන තියෙනවා ඒවා ලෝකයේ පිළිගත් ක්‍රමවේද තියෙනවා ඒ ක්‍රම වේදවලට යන්න නැත්තං මට මැතිවරණයට උදවකරපු එක්කෙන වියතෙක් වෙන්නත් එම නැත්තං මගේ ආයතනයට මට කලින්ස් උදවකරපු කෙනෙක් වියතෙක් වෙන්න විදයට ගත්තුතොත් අපි නැවත්ත නැවත අසාර්ථකය නො රටක් විදිියට. අපි පහුගිය කාලෙ මැතිවරණ අභිමුව දකිනවා පත්තරේ පිටු ගණන් දැන්වීම් දානෝ. අස්සං ගහනෝ පිටු පිරෙන්. ලස්තු වෙනෝ. අපි ආවලාට සහය දෙනවා අපි යහවලාට සහය දෙනවා. ඒ කියන්නේ ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය විද්‍යාත්මක ආයතන මේවා නියෝජනය කරන ප්‍රජාව මෙහෙම දේශපාලන කැම්පෙන්වලටම බහිනෝ. ඉතාම අමාරු අඩියකට අපි බහින්න මෙන්න මේ දේවල් හේතු වුණයි කියන චෝදනාව විශේෂෙන්. රටේ තරුණ පිරිස අතර තියෙනවා. මේක පිළිබඳව ඔබ විශවවිද්‍යා ප්‍රජාවයක්ක වැඩ කරන කෙනෙක් ඒවගේ මේ විද්‍යාපවර්තන සගම වැඩ කරන කෙනක්. මේ මොහොත සංවේධීතාවය මතුවෙල තියෙනවා. මේ සංවේදීතාව අපි කොහොමද ආරක්‍ෂා කරගන්න. කොහොමද අපි මෙතනින් ඉස්සරහට ගැෙනියන්. පලවෙනිම කාරණය මම හිතන්නේ ඕනම කෙනෙකුට පුද්ගලයෙක් විදිට දේශපාල අතිවාසිකන් තියනෙනවා විද්‍යවදුන්ටත් තියෙනවා. වියදුන්ටත් තියෙනවා. ෘතිගැන්ට තියෙන මහිතන් ඒ ගැන මම කතා කරන්න ලෑසන්න ඒ අයිතිය තියෙනවා හැබැයි ඒ අයිතිය පාවිච්ි කළයුත්තේ කෙේද කියන එක විද්වතෙක් විදිට වියතෙක් විදිහට තමන් තියන කරන්න න ඒක. සංවේධතාවයක් තියෙනවද රට හඩක් එනවා යම් කි විදිට අපි පොෆෙනල් ලපරෝචර්ක් නැතම් විද්‍යාර්ථයන්ගේ විදිහ එලමුුමක් ඕෝන එතට එන්න නම් තනිතනි පුද්ගලයෝ මත රදාානො පැවති ඒවගේ විද්වත් අදහස් දෙන්න පුළුවන් මත් ඉස්සල කිවගේ ආයතන මට්ටමින් මේ රට ඉතිනවා ආයතන අවුරදු සීියකට වාාතන ද ල ල ස හත්ට ඒ වගේ ආයතනවල එහෙම දේශපාලන ක කියර මක් පක්ෂ දේශපාලනට නැති සම්බන්ධ නොවනු පුද්ගලයෝ ඒ පැතන නොය ච පුදගලය ඕන තරගන්න ප්‍රමාණික උගත්තු. ඒ අයගේ සමන්විත වෙච්ච කමටු හදාගන්න පුළුවන්. ඒ සඳහ අපට ඉල්ලන්ඩ පුුව මේකට අපට එක්නෙක් දෙන්න කියලා. එතකොට අඩු අර නැති වෙච්ච, යම් යම් දේල් අපට ගන්න පුළුවන් අනිත්තගේයාය එලියට ගිහිල කතා කරන්න පුළමුතුට ඒගුලන්ට සහයෝක න්න පිටි පස්සෙ කොට සකින්නවා. තනි පුද්ගල එක්වා ගෙනවී. මම ඒකයි කියන්නේ මේ ප්‍රජාවක් විදිහයට ලංකාවේ විශාල සංකයවක්කින්නවා විධ ශේත්‍රය පිළිබඳව ඉතාම හොඳට දැනවගත් අය. ඒ අයට ඉදිරියට එන්න ඕන රාමුව මේ රටේ දැන්වත් සකස්වය යුතු. අවසා විසරම ඒකටම එකතු කරන්න කැදති ද ර්ික අඩල අන තියන්. අපට විජේශ සතිකනෑ ඔත්තනේ යන සාකච්ඡාවකට ඉතන අපේ අයම එකකට අනෝකෙන් සාකච්ඡාවකට ජාතන්ත්‍ර මූර්ල් අර්මමුරුද එතකොට එතට යා යුත්තේ රජයේ නිලධාරී නෝ රජයේයට අවශ්‍ය තුන් දෙනෙක් පමණද. ඇයි නිරීක්ෂකයෙක් විදිහට යවන්න බැරි එතනින් පිටට ඉන්නෙක් කෙනෙක් එතකට මේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් ද මේ සාකච්ඡාව කරෙල අඩුක නිරීක්ෂණය කරන්න එයාටඇවිල් එෙලිය මාධ්‍ය ප්‍රකාශ කරන්න නෙවයි. හැබැයි එතනින් යම් කිසි විදිහක රික කෘටනයක් නැත්තං ඒ පිළිබඳව යම් කිසි සංවරීක්ෂාවයක් පශාවයක් කරෙනවා. එතකට අරවෘර්තවපි උගධන ගිල්ල කියන අරකස්සන් කර මේකසන් කර කවුරු දන්න කියන එකේ එලියට එන්න පුලුව. එතන විශ්වාසය ඇති කරන්න පුලුවන් ඒ විශ්වාසයයි මේ වෙලාව රටට අවශ්‍යය විශ්වාසයක් ඇතිවෙන්නවට තරුණ පරපුට සහමෝටම දැන්වත් මේක හරි දිශානතියට යනවා කිය. ර විරසිංහ දේවන්න ස්තුතියි ඇද පැතිකිරට එක්කුුණාට අපි මේ අලුත් විවරවෙලා තියන අවකාශයෙන් අලුතෙන් හිතන්නට අලුත් ප්‍රවේශයක් ගන්නට අවස්ථාව ලබාගමු මොකද මේ කිසිසේත්ම මගහරින්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි අලුතෙන් හිතන්න මේක සුපිරි අවස්ථාවක් ස්තුතියි.